පළමුවන දේව ප්‍රකාශනය යසාය දිවස් ප්‍රසායතුමාගේ පොතෙන්ගත් පාඩයකි. සමිධානෝ සිය සෙනකට මෙසේ වදාරන සේක. යුක්තිය ඉටු කර හරිදය කරන්න. මම නුබලා නොපමාව මුදන්නෙමි. මාගේ විමුක්තිය එළිදරව් වනු ඇත. සමිතුන්ට සේවය කර එතුමන්ට ප්‍රේම කර එතුමන්ගේ මෙහෙකරුවන් වන පිණිස එතුමන් සරණ ගිය සබද්දවස පවත්වා එය නොකෙලෙසෙන මාගේ ගිවිසුම ස්ථීරව පවත්වන විදේශිකයන්ද මාගේ ශුද්ධ කන්දට පමුණුවා මාගේ යාඥා ගෘහයෙහි ප්‍රීති කරවන්නේ. ඔවුන්ගේ දවන යාග පූජා හා පුද පූජා මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේ. මන්ද මාගේ දේව මාලිගාව සියලු ජාතීන් හට යාඥා ගෘහයයි කියනු ලබන්නේය. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දෙවන දේව ප්‍රකාශනය ශුද්ධ පාවලතුමන් විසින් රෝමවරුන්ට ලියන ලද ලිපියෙන් කොටසකි. දැන් මා කතා කරන්නේ විජාතීන් වන ඔබටය. විජාතීන්ට අපොස්තුලවරයෙකුව සිටින බැවින් මම මාගේ මෙහෙය උසස් කොට සලකමි. එසේ සලකන්නේ යම් හේකින් මාගේම ජාතියේ සෙනෙක උනන්දු කරවා ඔවුන්ගේ සමහරකු ගලවා ගන්නා පිණිසය. මන්ද ඔවුන් ප්‍රතික්ෂේප කිරීම ලෝකයා දෙවියන් වහන්සේ හා සමග කිරීමට මගක් වී නම් ඔවුන් පිළිගැනීම මරණයෙන් ජීවනය ලැබීමත් විනා අන් කුමක් වන්නේද? දෙවියන් වහන්සේ ස්වකීය දීමනාද කැඳවීමද වෙනස් නොකරන සේක. විජාතීන් වන ඔබ යටගිය දවස දෙවියන් වහන්සේට අකීකරුව සිටි නමුත් ජුදෙවරුන්ගේ අකීකරුකම නිසා දැන් ඔබ කරුණාව ලබා ඇත. එසේම ඔවුන් දැන් අකීකරුව සිටින්නේ ඔබට දක්වන ලද කරුණාව නිසා ඔවුනුත් කරුණාව ලබන පිණිසය. මන්ද දෙවියන් වහන්සේ සකල සත්වයන්ට කරුණාව දක්වන පිණිස සකල සත්වයන් අකීකරුකම නැමැති බන්ධනාගාරයෙහි තැබූ සේක. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. Hallelujah, Hallelujah. ඔබ ජීවන පණිවුඩය ප්‍රධානය කරන බැවින් අඳුරු ලෝකයක දීප්තිමත් තාරකාමෙන් බබලන්නහුය. Hallelujah, Hallelujah, Hallelujah. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මාතේතුමන් විසින් දීල ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමීන් වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ තීර් සහ සිදොන් පෙදෙස්වලට වැඩියසේක. එක් කානානීය ස්ත්‍රියක් ඒ පෙදෙස්වල සිටාවුත් දාවිද්ගේ පුත්‍ර වූ ස්වාමිනී මට අනුකම්පා කළ මැනව මාගේ දුව බලවස්සේ යක්ෂා වේශව සිටින්නේ යයි කීවාය. එහෙත් උන්වහන්සේ ඇයට වචනයකින්වත් පිළිතුරු නොදුන්සේක. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අබුත් මේ ස්ත්‍රිය මුරගසමින් අප පසුපස්සේ එන බැවින් ඇයට යන්න කිව මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලූහ. උන්වහන්සේ කතා කරමින් මා එවන ලද්දේ ඊශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැයි වදාළසේක. එහෙත් ඈ අවුත් උන්වහන්සේට පසග පිහිටුවා වැඳ ස්වාමිනී මට පිහිටුව මැනවයි කීවාය. උන්වහන්සේ උත්තර දෙමින් දරුවන්ගේ කෑමගෙන බල්ලන්ට දැමීම යුතු නැතැයි වදාළසේක. එහෙත් ඈ කතාකොට එසේය ස්වාමිනී
බල්ලන් පවා තම ස්වාමිවරුන්ගේ මේසෙන් වැටෙන කැබලි අහුලා කති කීවාය. එවිට ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ස්ත්‍රිය, ඔබේ ශ්‍රද්ධාව මහත්ය, ඔබේ කැමැත්ත ලෙස ඔබට වේවායි වදාළසේක. ඒ මොහොතේ පටන් ඇගේ දුව සුවපත් වූවාය. ස්වාමින් වහන්සේගේ සුභවාදන මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තු මන් තුළ ප්‍රේමවන්ත සොයිර සොයිරි, කතෝලික සභා ඉතිහාසය තුළ තම දරුවෙක් වෙනුවෙන් නොකඩවා යාඥා කළ මවෙක් තමයි ශුද්ධ වූ මොනිකා මුනිතුමිය. මොනිකා මුනිතුමිය ශුද්ධ වූ අගුස්තියුනු මුනිතුමන්ගේ මවයි. ඇයට දරුවන් තිදෙනෙක් හිටියා. අගුස්තියුනු හා නැවීජියස් යන පුතුන් දෙදෙනාත් පර්පෙචුවා නම් දියණිය ඒ අයයි. ඒ අය අතරින් නැවීජියස් ඉතා හොඳ දරුවෙක් වුණා. පර්පෙචුවාද ගරු කන්‍යා සොහොරියක් වුණා. නමුත් අගුස්තියුනු කුඩා කාලේ ඉඳලම ඉතාම නරක දරුවෙක්. ඔවුන් ජීවත් වුණේ උතුරු අප්‍රිකාවේ ටගස්තේ නම් නගරයේ. අගුස්තියුනු තරුණයෙක් වූ අවදියේ ඉඳලම ඉතාම පාපිෂ්ඨ ජීවිතයක් ගත කළා. විශේෂයෙන්ම කම් සැපතට අතිශයින් ඇලුම් කෙරුවා. අතේ මිටේ මුදල් ගැවසුණු නිසාම කාන්තාවන් කෙලිසෙල්ලම් බඩුමෙන් ඔහු ඇසුරු කළා. ඔහු ඉගෙන ගැනීමට ඉතා දක්ෂ නිසාම කතිකාචාර්යවරයෙක් විදියට මුදල් හම්බ කළා. මුදලට වගේම ජනප්‍රිය පසුපස්සෙත් ඔහු හඹා ගියා. ඔහුගේ මව මොනිකා ඉතා යහපත් මවක්. ඒ නිසාම ඇය මුළු ජීවිත කාලය පුරාම උත්සාහ කළේ අගුස්තීනුව යහපත් කෙනෙක් කරන්නටයි. නමුත් ඒ උත්සාහයෙන් කිසි ඵලක් වුණේ නැහැ. දිනක් රදගුරුතුමෙකුගෙන් අවවාද ගන්නට ගිය ඇයට එතුමන් පැවසුවේ අධෛර්යයට පත් නොවි තම පුතු වෙනුවෙන් දෙවියන්ට යාඥා කරන ලෙසයි. එදා ඉඳලා ඇය අගුස්තීනුගේ පාපිෂ්ඨ ජීවිතයෙන් ඔහුව මුදවන්නට කියලා දිවා රෑ දෙකේම යාඥා කළා. අගුස්තීනු අවුරුදු 29 දී ඉතාලියේ මිලානෝ නගරයට ගියේ කතිකාචාර්යවරයෙක් විදියට සේවය කරන්නටයි. තම පුතුණුවන්ගේ අයහපත් චරිතය ගැන හොඳින් දන්නා මොනිකත් ටික කලකින්ම මිලානෝ නගරයට ගියා. ඇය තම පුතු වෙනුවෙන් එක විශ්වාසයෙන් අවුරුදු ගණනාවක් දෙවියන්ට යාඥා කළා. කලකට පස්සේ ඇගේ යාඥාව පළදරන්නට පටන් ගත්තා. මිලාන නුවර එවකට රදගුරුව සිටි ශුද්ධ අම්බ්‍රෝස් මුනිතුමා දක්ෂ දේශනාවාදියෙක්. අගුස්තියුනු එතුමන්ගේ දේශනා අහන්නට පටන් ගත්තා. ඔහුගේ ජීවිතේ වෙනස් වුණේ බයිබලයේ රෝම වරුන්ට ලියන ලද ලිපියේ 13 වන පරිච්ඡේදෙහි 13 ඉඳලා 14 වෙනි වගන්තිය ඔහුගේ සිතට තදින් වැදීමත් සමගයි. අපේ කල් ක්‍රියාව දිවා කාලයට ඔබිනසේ විය යුතුයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැමැති සන්නාහයෙන් සන්නද්ධ වන්න. මින් පසු පසිඳුරන් පිනවන පිණිස පාප ආශාවන්ට ඉඩ නොදෙන්න යනු ඒ පාඨයයි. ඔහු එතැන් සිට තම ජීවිතේ නරක පුරුදු අත්හරින්නට පටන් ගත්තා. ඔහු හොඳ පාපොච්චාරණයක් කරගෙන බෞතිස්මය ලබා යහපත් අය බවට පත් වුණා. මෙය දැනගත්තු මොනිකා කොයි තරම් ප්‍රීති වුණාද කිව්වොත්, ඇය අගුස්තියුනු හට කිව්වේ මීටත් වඩා මා ජීවිතේ ප්‍රාර්ථනා කළ දෙයක් නැත කියායි. ඔවුන් දෙදෙනාම නැවතත් උතුරු අප්‍රිකාවට ආවයින් පසු ඉන් දින 5කට පසු මොනිකා මිය ගියා. අගුස්තියුනු අවුරුදු 35 දී ගරු පියතුමෙකුත්, අවුරුදු 41 දී රදගුරුතුමෙකුත් වෙලා අවුරුදු 35ක් උතුරු අප්‍රිකාවේ හිපෝයි පදවියේ රදගුරුතුමන් ලෙස ඉතාමත් යහපත් සේවයක් කළා. ඒ වගේම ශුද්ධවන්ත ජීවිතයක් ගත කළා. කතෝලික සභාව අදත් පරිශීලනය කරන පොත්පත් ගණනාවක් ලිව්වේ එතුමායි. අවසානයේදී එතුමා ශුද්ධවන්තයෙක් වුණා පමණක් නෙවෙයි, එතුමන් වෙනුවෙන් මුළු ජීවිත කාලය පුරාම යාඥා කළ තම මව මොනිකත් ශුද්ධවන්තියක් බවට පත් වුණා.
ප්‍රේමවන්තේනි, අද සුවිශේෂයෙන් අප දකින්නේ මෙවැනිම සිද්ධියක්. මේ මව තම දියණිය වෙනුවෙන් ක්‍රිස්තුන් වහන්සේට කන්නලව් කරනවා. ඇයගේ යාඥාව කොයිතරම් ප්‍රබලද කියනවනම්, ක්‍රිස්තුන් වහන්සේගේ හිත වෙනස් කරන්නට තරම් එය ප්‍රබල වුණා. මොකද මුලින්ම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ක්‍රිස්තුන් වහන්සේ ඇයගේ නොනවතින ඇවිටිල්ල නිසා ඇයගේ නොසැලෙන විශ්වාසය දැකලා ඇයට එය ලබා දෙනවා. එසේනම් ප්‍රේමවන්තේනි, අපේ යාඥාවත් ඒ ආකාරයෙන්ම බලවත්. අපි නොසැලෙන විශ්වාසයෙන් අබහිරයට පත් නොවි දෙවියන්ට අපේ කන්නලව්ව ඔප්පු කරනවා නම්, අපට අසීමිතව ආදරය කරන දෙවිපියාණන් වහන්සේ අපට ඒ දෙය අවශ්‍ය වේලාවෙදී ලබා දෙනවා ඒකාන්තයි.